अनुराधपुर शिक्षण रोहले मेमन विट बरपतल औषध हिंगयक एतै वार्ता वनवा දැඩි සත්කාරයකවල විශාල ඖෂධ හිගයක් පවතිනවා ජීවිත ආරක්ෂක ඖෂධවල විශාල හිගයක් පවතින මුළු දිවිනේටම බලපාන විදිහට සමස්ත වශයෙන් ඖෂධ යම් ප්‍රමාණයක අඩුවක් තියෙනවා සායන සඳහා පැමිණෙන රෝගීන්ට වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් මේවන විට රෝහලෙන් නිකුත් නොකරන බව රෝගීන් පවසනවා මම බෙහෙත් ගන්න දුන්නා ඒ බෙහෙත් වර්ග දෙකක් මෙහි නැහැ බෙහෙත් වර්ග පහක් නැහැ සල්ලිත් නැහැ අතේ බෙහෙත් ගන්න බොහෝ විට රජයේ රෝහල් වෙත පැමිණෙන්නේ මුදල් වියදම් කර බෙහෙත් ගත නොහැකි දුප්පත් ජනතාවයි රටේ පවතින ඖෂධ හිඟේ හේතුවෙන් පෞද්ගලික ඔසුසලකින් පවා ඇතැම් බෙහෙත් මිලදී ගැනීමට නොහැකි වූ අයද අපට හමු වුණා මට මගේ දුව දැන් සතියක් අයිසු එකේ ඉන්නේ ඊයේ මට රෝහලෙන් නැති බෙහෙත් වර්ග චිට්ටයක් ලියලා දුන්නා ඒකේ බෙහෙත් දෙකක් තිබුණා ඒ බෙහෙත් දෙකෙන් එක බෙහෙතක මම ගිහිල්ලා ගත්තා ඒ බෙහෙත තිබුණා අනිත් බෙහෙත බැලුවා මේ කිසිම ෆාමසියක නැහැ निधान මල්ලිලාගේ දරුවෝ ඉන්නා පොඩි උන් යා කිරිබොනා යා අම්මා දන්නවා කිරිබොනකට අඬන මගේ දුව බේරලා දෙන්න මගේ දෙදර නිනි පාර බේරලා දෙන්න මගේ දුව මගේ අම්මා දිවිව මාවුත් අපා මාත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන ජීවිත ආරක්ෂක ඖෂධ පවා මේ වන විට නොමැති බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා ජනතාවගේ ජීවිත මේ වෙනකොට බරපතල තර්ජනයකට ලක් වෙලා තියෙනවා ජීවිත සුරක්ෂිතතාවය බරපතල තර්ජනයකට ලක් වෙලා තියෙන මේ හරහා මේ කතා කර මට වුණත් මේ වෙලාවේ හෘද ආබාධයක් හැදුනොත් අවශ්‍ය රුධිර පීඩනය පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන අයනෝට්‍රොප්ස් මේනකොටවත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාරයක් කිසි සතුව නැහැ පවතින ඖෂධ හිඟේ හමුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය කර්ම සිදු කිරීමට බාධා මතුව ඇති බව සඳහන් දැඩි සත්කාරයකවල විශාල ඖෂධ හිගයක් පවතිනවා ජීවිත ආරක්ෂක ඖෂධවල විශාල හිගයක් පවතිනවා එතකොට සැලසුම් කරන ලද ශල්‍ය කර්ම සිදු කරොත් හදිසි ශල්‍ය කර්ම සිදු කිරීමේ නොහැකි තත්ත්වයක් පත් වෙනවා සුළු ප්‍රමාණ වලින් හරි මධ්‍යම ඖෂධ ගබඩාවට ලැබෙන ඖෂධ අපිට ගෙන්වා ගැනීමේ ගැටලුවක් තියෙනවා ඖෂධ ප්‍රවාහන ලොරි රථවලට මේ වනට ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ නැති ඖෂධවල ලිස්ට් එක දෙනවට වඩා ලේසි තියෙන ඖෂධවල ලිස්ට් එක දෙන එක ඒ තරමට ඖෂධවල හිගයක් පවතිනවා මුළු දිවිනේටම බලපාන විදිහට සමස්ත වශයෙන් ඖෂධ යම් ප්‍රමාණයක අඩුවක් තියෙනවා ඒ අඩුව අපේ රෝහලටත් බලපාලා තිනවා මේ අතර කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ද ප්‍රකාශ කළේ තමන්ටද රෝහලේ නියම කරන ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික ඔසුසල් වලින් මිලදී ගැනීමට සිදුව ඇති බවයි යෝපිඩියකට ගියත් ඒකට ෆාමසියෙන් ගන්න කියලානේ දෙන්නේ ඒගොල්ලෝ මොකද කරන්නේ එකට දෙකක් තුනක් ලාභ තියාගෙන අපිව හුරන් කරනවා ෆාමසියලත් නැතේ කියනවා සමහර බෙහෙත් ජාති